ඔවන් ඉතිං ඔගොල්ලෝ අදත් අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් ජනාව අලුත් මාතෘකාවක්. ඉතින් පුරාවිද්‍යාව ඉදිරි අධ්‍යාපනයේද කරන්න ඉන්න කට්ටියට මේක ඉතාම වැදගත් වීඩියෝ එකක්. පුරාවිද්‍යාඥේ පුරාවිද්‍යාවේ විද්‍යාත්මක ක්‍රමවේද මොනවද කියලා. Archaeometry. ඕ මොකද්ද මේ Archaeometry? එහෙනම් අපි අද කතා කරමු මොකද්ද මේ Archaeometry කරන්නේ කියන්නේ කියලා. ඔගොල්ලන්ට තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. යාළුවන්ට share කරන්න. මොකද ඔයාලා ලබා ගන්න දැනුම තව කෙනෙකුටත් ලබා ගන්න. ඉතින් share කරලා ඒගොල්ලොම දැනුවත් කරන්න. හරි. එහෙනම් අපි යමු අද අපේ video එකට. මොකද්ද මේ පුරාවිද්‍යාව කියන්නේ? නැත්නම් මොකද්ද මේ Archaeometry කියන්නේ? කලුත් විෂයක්ද අපි මේක ඉගෙනගෙන තියෙනවද අපි එහෙනම් බලමු මොකක්ද කියලා. පුරාවිද්‍යාව නැත්නම් මේ Archaeometry කියන්නේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ අර්ථ නිරූපණය සඳහා විද්‍යාත්මක ක්‍රම සහ ශිල්පීය ක්‍රම යොදා ගැනීම. ඉතින් අතීත සංස්කෘතීන් සහ ශිෂ්ටාචාර පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ පුරාවිද්‍යාත්මක ද්‍රව්‍ය සහ කෞතුක වස්තු විශ්ලේෂණය කිරීමට රසායනික විද්‍යා ක්‍රම, භෞතික විද්‍යා ක්‍රම, ජීව විද්‍යාත්මක ක්‍රම, භූ විද්‍යාත්මක ක්‍රම වගේ දේවල් භාවිතා කරනවා කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා නේද? ඉතින් මේ විද්‍යාත්මක ශිල්පීය ක්‍රම භාවිතා කිරීමේ පුරා විද්‍යාඥයන් මේ දේවල් වල කෞතුක වස්තු වල සංයුතිය, ඒ වගේම මේ වගේ වයස කොච්චරද, මේවා සම්භවයේ කොහොමද ආරම්භ වුනේ, ඒකට අතීතයේ පැරණි මිනිසුන්ගේ හැසිරීම රටාව, පරිසරය මොන වගේද තිබ්බේ කියලා ප්‍රතිනිර්මාණය කරන්න මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ දේවල් ඉගෙන ගන්න විෂය තමයි Archaeometry කියන්නේ. ඉතින් මේ Archaeometry විෂයත් තවත් විෂය ගොඩකට බෙදිලා යනවා. ඉතින් ඒකයි කියන්නේ එක විෂය තනි විෂයක් ඉදිරිය අපි ගත්තら ඒ තනි විෂයත් විහිදිලා යනවා. ඉතින් මේවා බහු විෂයන් වෙලා තියෙන කියන්නේ ඒකයි. එහෙනම් අපි තව කතා කරමු. ඉතින් අපි මේකෙන් එකින් එක කතා කරමු. මේ අපි ඉස්සෙල්ලාම මේ පුරාවිද්‍යාවේ අපිට මේ විද්‍යාත්මක ක්‍රම කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා පුරාවිද්‍යාත්මක කෞතුක වස්තු සහ ස්ථානවල මේ sample තෝරා ගන්න ඕනේ. ඒ කියන්නේ නියදී අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒවා සකස් කර ගන්න ඕනේ. මොකද sample සමහර වෙලාවට powder විදිහට වෙන්න පුළුවන්, සමහර වෙලාවට ඒවා වර්ග කරන්න පුළුවන්, සමහර විවිධාකාරයේ අපිට නියදී සකස් කර ගැනීමට සිද්ධ වෙනවා. ඊළඟට අපි මේවා විශ්ලේෂණය කරන්න. ඒ කියන්නේ sample විශ්ලේෂණය කිරීම සඳහා රේඩියෝ කාබන් කාලනීය නියුට්‍රෝන සක්‍රිය කිරීම විශ්ලේෂණ ක්‍රම, ඊට පස්සේ එක්ස් කිරණ භාවිතා කරලා කොහොමද මේ දේවල් කරන්නේ. ඉතින් මේ වගේ විද්‍යාත්මක දේවල් හරහා විශ්ලේෂණකට හේතු सिद्ध කරන්න පුළුවන්. ඒ වගේම මේ විද්‍යාත්මක ක්‍රම හරහා ලබා ගන්න දේවල් අපිට අර්ථ නිරූපණයක් දෙන්න ඕනේ. ඒකට ඒකට කියන්නේ ක්‍රිටිකල් තින්කින්. අපි මේ දේවල් අර්ථ නිරූපණය කරන්න මේ කොහොමද මේවා වුනේ? එතකොට අපිට নিরপেক্ষ කාල නිර්ණය හරහා මොනවද වුනේ? සාපේක්ෂ කාල නිර්ණය හරහා මේවා ලැබිලා තියෙන දත්ත මොනවද? අපි මේ දේවල් ඔක්කොම ක්‍රිටිකලිව හිතන්න ඕනේ. ඒ හිතලා ඊට පස්සේ මේ දේවල් වලට අර්ථ නිරූපණේ ලබා දෙනවා. හැබැයි මේ අර්ථ නිරූපණේ ලබාගෙන අපි එතනින් නවතිනවද? නැහැ. මේ දේවල් සමාජයට ලබා දෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල්, ඒ කියන්නේ ප්‍රකාශන හරහා අපිට කරන්න පුළුවන් පුරා විද්‍යා ශාස්ත්‍රයට දායක විද්වත් පත්‍රිකා හරහා, අසම වාර්තා සංග්‍රහ හරහා අපිට සමාජය දැනුවත් කරන්න පුළුවන් වෙනවා. මොකද අපි හැම වෙලම කියන දෙයක් පුරා විද්‍යාව පුරා විද්‍යාඥයන්ට විතරක් ආරක්ෂා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට අපේ සංස්කෘතික උරුමය ආරක්ෂා කරන්න මහ ජනතාවගේ උදව්ව අපිට අත්‍යවශ්‍ය දැන්. එහෙනම් අපි කතා කරමු මේ පුරා විද්‍යාවේ විශ්ලේෂණ ක්‍රම මොනවද කියලා. පුරා විද්‍යාවේදී විද්‍යාත්මක ද්‍රව්‍ය අධ්‍යයනය කිරීම සඳහා විවිධ විශ්ලේෂණ ශිල්ප ක්‍රම භාවිත කරනවා. ඉතින් what type of analysis technique are used in the Archaeometry? මොන වගේ දේවල්ද මේ Archaeometry වල භාවිත කරන්නේ? රේඩියෝ කාබන් ඩේටින්. ඉතින් මම මේ පිළිබඳව වීඩියෝ එකක් කරලා තිනවා.
ඒකේ පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාට බලන්න පුළුවන් කොහොමද මේ රේඩියෝ කාබන් ඩේටින් සිස්ටම් එක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මෙතනදී මේ විකිරණශීලී කාබන් කාල නිර්ණය ක්‍රමය සිද්ධ වෙන්නේ විකිරණශීලී කාබන් සමස්ථානිකය ක්ෂය වීම වැනිමෙන් කාබනික ද්‍රව්‍යවල වයස තීරණය කිරීම සිද්ධ වෙනවා. ඉතින් මේකට යොදා ගන්නවා ඇක්සලරේටර් මාස් ස්පෙක්ට්‍රොමෙට්‍රි. ඉතින් AMS කියලා අපි කෙටියෙන් හඳුන්වනවා. ඊළඟට අපි ගියපුවාම XRF X-ray fluorescence. ඉතින් අපිට මේක හඳුනා ගන්න පුළුවන් මේ X කිරණ සමග ප්‍රතිකිරණ කිරීමෙන් පසු මේවා විමෝචනය වෙනවා. විමෝචනය වීමෙන් ප්‍රතිදීප්ත X කිරණ මැනීමේ ද්‍රව්‍යවල මූල ද්‍රව්‍යවල සංයුතිය හඳුනා ගැනීම මේ හරහා සිද්ධ වෙනවා. ඉතින් මේ සංයුතිය තුලින් විවිධ පරීක්ෂණ කටයුතු සිද්ධ කරනවා. ඉතින් මේ නිසා අපිට මේ X-ray XRF වල bench top සහ portable හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට lab analysis කරන්නත් පුළුවන්, situ analysis කරන්නත් පුළුවන්. situ analysis කියන්නේ අපිට site එකට ගිහිල්ලා site එකේ available data ලබා ගන්න හැකියාවත් මේ XRF වල තියෙනවා. ඊළඟට අපි ගත්තාම NAAA කියන්නේ නැත්තම් neutron activation analysis කියලා අපි කියනවා. ඒ කියන්නේ මේ neutron සක්‍රිය කිරීමෙන් අපි විශ්ලේෂණ කටයුතු සිද්ධ කරනවා. ඉතින් මේකට neutron සමග sample, ඒ කියන්නේ බෝම්බ හෙලීමෙන් සහ ගැමා කිරණ ගැනීම. බෝම්බ කියන්නේ මේ අපි දාන බෝම්බ නෙවෙයි. ඉතින් මේක රසායනික ක්‍රම හරහා තමයි සිද්ධ කරන්නේ. ඉතින් මේ විකිරණ මැනීමෙන් මූලද්‍රව්‍යවල සංයුතිය නිර්ණය කිරීම නැත්නම් මූලද්‍රව්‍යවල එලිමෙන්ටල් කොම්පොසිෂන් එක මොන වගේද තිබෙ කියලා තීරණය කිරීම තුළින් විවිධාකාර පරිශ්‍රණ කටයුතු වලට මේ හරහා යොමු වෙනවා. ඊළඟට අපි ගත්තොත් අන්වීක්ෂය නැත්නම් ඔප්ටිකල් මයික්‍රොස්කෝපි. ඔගොල්ලෝ හැමෝම මේක දන්නවා. මොකද ඔගොල්ලෝ පාසල් අධ්‍යාපනයේ තුලදී විවිධාකාරයේ විද්‍යා විෂය ඉගෙන ගනිද්දී ඔප්ටිකල් මයික්‍රොස්කෝප් භාවිත කරලා දෙනවා. ඉතින් ඔප්ටිකල් මයික්‍රොස්කෝප් විවිධාකාර අපිට විවිධ ලෙන්ස ක්‍රම වැඩි දියුණු වෙලා අපිට දැක ගන්න පුළුවන් වර්තමානයේ වෙද්දී. ඉතින් මෙතනදී අන්වීක්ෂය යටතේ ද්‍රව්‍යවල සංයුතිය සහ ව්‍යුහයන් පරීක්ෂා කිරීම සිද්ධ කරනවා. අපිට ගත්තොත් උදාහරණයක් විදියට පෝලන් ඩයිටම්, ස්පයිතොලිත් වගේ දේවල් මේ හරහා අධ්‍යයනය කිරීම සිද්ධ කරනවා. කියන්නේ ඇසට අපිට පේන්නේ නැති දේවල් අධ්‍යයනය කරන්න මයික්‍රොස්කෝප් එක නැත්නම් ඔප්ටිකල් මයික්‍රොස්කෝප් එක නැත්නම් අන්වීක්ෂය භාවිත කිරීම සිද්ධ කරනවා. ඊළඟට අපි ගියොත් මේක FTIR කියන්නේ ෆුරියර් ට්‍රාන්ස්ෆෝම් ඉන්ෆ්‍රාරෙඩ් ස්පෙක්ට්‍රොස්කෝපි. ඉතින් මේකදී මේ FTIR හරහා ද්‍රව්‍ය අදෝප්ත කිරණ සමග අන්තර්ක්‍රියා කරන ආකාරය මැනීමෙන් රසායනික සංයුතිය විශ්ලේෂණය කිරීම සිද්ධ කරනවා. ඉතින් මේකදී අපිට විද්‍යාගාර හරහා විවිධාකාරයේ පරීක්ෂණ කටයුතු පුරා විද්‍යා ද්‍රව්‍යවල ඒ කියන්නේ රසායනික සංයුතිය විශ්ලේෂණය කරන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඔය ආකියොමෙට්‍රි විෂය ඉගෙන ගන්නවා නම් ඔයාට මේ දේවල් අනිවාර්යෙන් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඊපස්සේ SEM ස්කෑනින් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝපි. මේ ස්කෑනින් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝපි ඇත්තටම ස්කෑනින් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. මේ අන්වීක්ෂය අර ඔප්ටිකල් මයික්‍රොස්කෝප් එකට වඩා දියුණු තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙදී සුද්‍ර පරිමාණ මට්ටමින් ද්‍රව්‍ය සවිස්තරාත්මක රූප සපේනවා. ඒ කියන්නේ අපිට මේ පිළිබඳව දැන් අපිට කාසියක් පිළිබඳව අධ්‍යයනය උදාහරණයක් විදිහට කාසියක් අරගෙන කාසිය අධ්‍යයනය කරනවා නම් අපිට කාසිය තියෙන සෑම දෙයක්ම අපිට බලා ගැනීමේ හැකියාව මේ තියෙනවා. ඉතින් මේක ඇත්තටම ලංකාවේ භාවිත වෙනවා. ලංකාවේ පරීක්ෂණ කටයුතු වලද ඒ වගේම සංරක්ෂණ කටයුතු වලදී විවිධ ද්‍රව්‍ය සංරක්ෂණ කටයුතු වලදී මේ දේවල් භාවිත කරනවා. මොකද අපි වෙන්න තියෙන හානිය වළක්වා ගන්න ඉතා සූක්ෂම කටයුතු කිරීමේදී මේ වගේ දේවල් භාවිත කරලා ඒ හරහා අධ්‍යයනය කරලා මේ මුඛ මොනවද තියෙන්නේ මේවා මොනවා නිසාද හානි වෙලා තියෙන්නේ කියන දේවල් අධ්‍යයනය කරලා කියන්නේ ද්‍රව්‍ය සවිස්තරාත්මකව අධ්‍යයනය කරන්න මේක භාවිත කරනවා. ඊළඟට අපි ගත්තොත් X-ray diffraction නැත්නම් XRD.
එක්සාරඩ මේක ර විද්‍යාගාර පර්යේෂණය හරහා සිද්ධ කරන දෙයක්. එක්ස්කිරණවලට නිරාවරණය කිරීමෙන් ද්‍රව්‍යවල ස්පටිකරූපී වියූහය හඳුනාගන්න මේක යොදා ගන්න. ඉතින් මේකට ඇත්තටම සාම්පල් ප්‍රිපරේෂන් එකක් කරන්න ඕනේ, සාම්පල් සකස් කරගන්න ඕනේ. ඩිස්ට්‍රක්ටිව් ඇනලිසිස් එකක් විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට අපි ආකියෝමෙට්‍රි හරහා විවිධ උපකරණ යොදා ගනිමින්, විවිධ තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් පුරා වස්තු නැත්නම් කෞතුක වස්තු අධ්‍යයනය කිරීම සිද්ධ කරනවා. ඉතින් මේකේ වැදගත්කම මොකද්ද? ඇත්තටම ඔයගොල්ලෝ මේ ආකියෝමෙට්‍රි ඉගෙන ගත්තොත් ඒක වැදගත්ද? ඔව්. ඒකට හේතුව තමයි පුරාවිද්‍යාව හෙවත් පුරාවිද්‍යා අධ්‍යයනය කිරීමේ පුරාවස්තු හරහා තමයි අපි අතීතයේ පිළිබඳව අර්ථ නිරූපණ ලබා දෙන්නේ. ඉතින් මේ හරහා මේ ශිල්ප ක්‍රම ඒවා මොන වගේද, පුරාවස්තු කෞතුක වස්තු වල ස්ථානවල සංයුතිය මොන වගේද, සම්භවය මොන වගේද, සංස්කෘතික සන්දර්භයට අවබෝධ කර ගැනීමේදී අපිට මේක ඉතා වැදගත් විෂයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතනදී මේ මල්ටිඩිසිප්ලිනරි අප්‍රෝච්, මල්ටිඩිසිප්ලිනරි අප්‍රෝච් කියන්නේ මේ බහුවිෂය ප්‍රවේශය. ගත්තහම අපිට ස්වභාවික විද්‍යාව විශේෂයෙන් පුරාවිද්‍යාවට සම්බන්ධ අපි කොහොමද විෂයන් තියෙනවා කියලා, පුරාවිද්‍යාව කියන්නේ තනි විෂයක් නෙවෙයි කියලා. ඉතින් මේකෙදී මානව සමාජය පිළිබඳව සංකීර්ණ අධ්‍යයනය සඳහා අනුපූරක ක්‍රම අවශ්‍ය වෙනවා. ඉතින් මේක පුරාවිද්‍යාව පුරාණ ජීවිතයේ අධ්‍යයනය කරන්න මේ උපකරණ යොදා ගනිමින් විවිධ නිවැරදි දත්තයන් කරා යොමු වෙන්න අපිට මේක මහෝපකාරී වෙනවා. ඊළඟට අපි ගත්තොත් රිවලින් හියුමන් ඉන්ටරැක්ට් විත් ද මැටීරියල්. කොහොමද මේ මිනිස්සු මේ නැත්නම් ද්‍රව්‍ය සමග මානව අන්තර්ක්‍රියාව සිද්ධ වුණේ කොහොමද කියද්දී අපිට මේක වැදගත් වෙනවා. ඉතින් එතනදී අපි ගත්තොත් මේ පුරාවිද්‍යාත්මක ක්‍රම මේ මිනිස්සුන් භෞතික ලෝකයේ සමග අන්තර්ක්‍රියා කළ ආකාරය පිළිබඳව මේ තොරතුරු ලබා නිවැරදි තොරතුරු ලබා ගන්න අපිට මේ විද්‍යාත්මක ක්‍රම උපයෝගී වෙනවා. ඉතින් ඊළඟට පුරාවිද්‍යාත්ම දැන් අපිට additional data and insight. ඒ කියන්නේ අපිට දැන් පුරාවිද්‍යාත්මක වාර්තා සමග ඒ වගේ ද්‍රව්‍ය සැසඳීම භාවිතයේ මොන වගේද, වෙනස්කම් මොන වගේද, තැන්පත් කිරීම මොන වගේද, ඉතින් මේ වගේ දේවල් අවබෝධ කරගන්න පෙර සංස්කෘතිය සහයි හැසිරීම් පිළිබඳව අවබෝධය ලබා ගන්න මේ උපකරණ භාවිතයෙන් අපි ලබා ගන්න දත්ත අපිට වැදගත් වෙනවා. ඉතින් පුරාවිද්‍යාව තනි විෂයක් නොවන නිසා මේ සංකලනයත් එක්ක අපිට නිවැරදි දත්තවලට යන්න අවශ්‍ය පසුබිම වර්තමානයේ වෙද්දී සකස් වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් අපේ ලංකාවේ ඇත්තටම විද්‍යාත්මක කටයුතු සිද්ධ වෙන ප්‍රමාණය අඩුයි. ඒකට හේතුව මෙවට මේ උපකරණවලට විශාල වශයෙන් මුදල් වැය වෙනවා. ඉතින් අපි මේකක් ගන්නවා කියන්නේ අපිට සාමාන්‍යයෙන් එක කැඩුනොත් හදන්න ඊට වඩා ප්‍රමාණයක් යනවා. ඉතින් ඒ හින්දා අපේ ලංකාවට අපි භාවිතා කරන ප්‍රමාණය අඩුයි. නමුත් ලෝකේ අපි ගත්තාම ලෝකයේ මේ විෂයන් වල තනි විෂයට තනි කියන්නේ තනි විෂයක් විදිහට මේ උපකරණ යනවා. එතකොට මේ හරහා විවිධ විද්‍යාඥයන් එකතු වෙලා පුරාවිද්‍යාඥයන් විද්‍යාඥයන් එකතු මේ රසායනික විද්‍යාඥයන් භෞතික විද්‍යාඥයන් එකතු වෙලා මේ හරහා විවිධ අධ්‍යයන කටයුතු සිද්ධ කරනවා. ඉතින් අපි ඉදිරියේදී මේ පිළිබඳව වැඩි විස්තර කතා කරගෙන යමු. ඉතින් පුරාවිද්‍යාඥයන් මේ ක්‍රම යොදා ගනිමින් අතීතය අවබෝධ කර ගැනීම සිද්ධ වෙනවා වගේ. ඉතින් ඕගොල්ලොත් අනාගතයේ පුරාවිද්‍යාඥයෙක් වෙන්න විද්‍යාඥයෙක් වෙන්න ඉන්නවා නම් ඕගොල්ලෝ මොන විෂය හදලා තිබ්බත් ඕගොල්ලොන්ට මේවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙම ආසාවක් තියෙනවා නම් අදම හොයලා බලන්න. මොකද ඕගොල්ලොන්ට වර්තමානයේ වෙද්දී ඔබලොන්ගේ අතේ තියෙන හැමදේම නේද? ඉතින් හොයලා බලන්න පුළුවන්, ඉන්ටර්නෙට් එකේ ගහලා බලපුවාම ඔයාට ගොඩාක් තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ වගේම ශිෂ්‍යත් හොයාගන්න මේ අවස්ථාව මෙවනවා. ඉතින් පුරාවිද්‍යාව කළා ගෙදරට වෙලා ඉන්න හිතන්න එපා. ලෝකේ යන්න, ලෝකේ මේ වගේ දේවල් දකින්න, අලුත් විෂයන් වලට අවධානය දෙන්න. හැමදාම අපි එකම විෂයකට රැඳිලා එකම තැන පල් වෙන්නේ නැතුව ලෝකේ දකින්න, ලෝකේ අලුත් දේවල් වෙනුවෙන් ඕගොල්ලෝ අවධානය යොමු කරන්න. මොකද බැචලර් ඩිග්‍රී එකක් තියෙනවා නම් ඔයාට මාස්ටර් එකකට මේවා තෝරගන්න එක
ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ඔයාගේ ඉන්ටරෙස්ට් එක අනුව ඔයාගේ තෝරා ගැනීම අනුව ඔයාට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා පහු වෙලා නැහැ. ඔයා දැන් ආරම්භ කරොත් ඔයාගේ ගෝල් එක ලෝකෙ වටේම යන්න පුළුවන්. ඉතින් එහෙනම් අලුත් විෂයන් ඉගෙන ගන්න හැම වෙලෙම පුරා විද්‍යාව අලුත් විෂයක් නේද? එහෙනම් අපි නැවත හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. ඉතින් ඔයගොල්ලෝ thank you අපිත් එක්ක රැඳලා ඉන්නවට, ඒ වගේම ඔයගොල්ලෝගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉදිරියට අපි තවත් මේ පිළිබඳව කතා කරමු. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.